मम यदा 45 वीडियो किं करा स्नायुपाटक गणकीला एक मदून अभी दो स्नायुपाटक प्रधान शैल दर्शन एकाक्तनो एकाक्तम न्यूरोन अनतम ग्लिया सेल्स इतना न्यूरोन कार्य गो स्नायुवावेग लबागनीम वगेम देहे पुरा संप्रेषण विनवाईकिन पुलवा स्नायुवावेग लबागनीम ते वीट पास देहे पुरा संप्रेषणिया निरोगिया शैलोल कार्य अभी गोत इतनी अपने सरकार पुलवा अभी मे न्यूरोन संधारण सफेल दिनो ये मे वाराक्षाकरण इवट पोष सपेनो इतकोटे एवट अदाल परिवर्तीय क्रिया संबंध अतरम सहायक दुकान क्रिया पड़वा न्यूरोक्रिया शैल मंकुव न्यूरोन तीन प्रमाण दिगुणाक्तन न्यूरोक्रिया शैल नमूत संख्या वेनाट अभी न्यूरोन वड़ा दिग शैल निशा न्यूरोक्रिया न्यूरोक्रिया कुडा शैल न्यूरोन दिग शैल इतकोटे निशा प्रमाणे बलुहाम संख्या प्रमाणे न्यूरोन तम वेडियन विशाल ප්‍රමාණයක්. එතකොට ඊළඟට මම කියනවා අපි දන්නවා විවිධ සත්ත්ව වංශවල ස්නායු පද්ධති වල සංවිධානය 5-2 එකක යටතේ තියෙනවා. විවිධ සත්ත්ව වංශවල ස්නායු පද්ධති වල ස්වභාවය ඉතින්දී අපි සැලකුවොත් ඇත්තටම මුලින්ම ඇනිමාලියා රාජධානියේ බහුසෛලික සතුන් ඒගොල්ලෝ අතරින් අපි දන්නවා ප්‍රෝටිස්ටා රාජධානියේ ඒකසෛලිකීනොත් සමයෝජනයක් දක්වනවා. ඇත්තටම ස්නායු පටක සැකස්ම පද්ධති වශයෙන් සැලසিলা ඇත්තටම සරල ආකාරයක් තමයි තියෙන්නේ. බහුසෛලික සත්තු ගත්තොත් ඉස්සෙල්ලම හමුනේ ඒ සංවිධානය නයිඩි මොකද නිඩාරියාවන්ගේ නැත්නම් සිලෙන්ඩ්‍රීඩා නිඩාරියා කියන වංශයේ තමයි. ඒගොල්ලෝගේ අපි දන්නෝ දේහ විත්තියේ සෛලස්තර දෙකයි තියෙන්නේ. පිට තියෙන බයිස් චර්මියත් ඇතුළ තියෙන අන්තස් චර්මියත් ඒ දෙක අතර මධ්‍යශ්ලේෂයේ පුරා විහිදුණු සරල ස්නායු සංවේදී සෛල අර මං සෛලයක් දාලා තිනවා සරල ස්නායු සංවේදී සෛල මෙහිම දැලක් වගේ තියෙනවා. මේ සෛල ගත්තොත් හැම පැත්තටම आवेगयानो इक पेट अपे वगे इक पेमी हेम पेट महु आवेगयानो क्रमेण आवेगे प्रबलतावे अडवेन बहुद्रव न्यूरोन विशेषाक्तिये एक मध्यश्लेषेपुरा विसीरीट जालाकार सेलस्मकम नईडेरिया वे इसलना वैवगे सेलस्मकुने कागद के लहोत् अभीटकियान पुलवा नईडेरिया वन कीलाट अभी गोत् ඊළඟ වංශය තමයි ප්ලැටිහෙල් මින්තෙස් වංශය. ඒගොල්ලොන්ගේ අපි දන්නෝ සතා දැන් ප්ලැනේරියා වගේ සතෙක් ගත්තොත් සතා ඉස්සරහට තියන් යන පැත්තක් තියෙනවා. ඒ පැත්තට අපි කියනවා මේ උඩ පැත්තට පූර පැත්ත, යට පැත්ත අපර පැත්ත. එහෙනම් පූර අපරාක්ෂය ඔසේ සම්මිතියක් තියෙන දීපාර්ශික සම්මිතක සතුන් මේගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ගේ පූර පැත්තේ තියෙනවා අක්ෂිලප්ක කියලා සංවේදියාව යව තිබුණා. අතරම නයිඩේරියා වන්ගෙත් නිදහස් ආකාර මිඩුස් ආකාර ජෙලිෆිස්ලට අක්ෂිලප්ක තියෙනවා. එතකොට සංවේදී ප්‍රතිග්‍රාහක සෛල මුලින්ම තිබුණේ කාගෙද කියලා ඇහුවොත් එතකොට ඒක නිඩාරියා වන්ගේ. එතකොට ස්නායු සැකැස්මක් ඇති වුණේ කාගෙද කියලා ඇහුවොත් ඒකත් නිඩාරියා වන්ගේ. අතරම අක්ෂිලප්ක තියෙනවා කාගෙද? ප්ලැටිහෙල් මින්තස් වංශයේ ප්ලැනේරියා වන්ගෙත්. එතකොට මේ අක්ෂිල අපත් එක්කම තියෙනවා හිසේ පූර කෙළවරේ විශාල මස්තිෂ්ක ගැංග්ලියම් යුගලක්. ඒ මස්තිෂ්ක ගැංග්ලියම් යුගලෙන් ස්නායු ශාඛා අක්ෂිල පොල්ටත් යනවා. මේ මස්තිෂ්ක ගැංග්ලියම් යුගල නැත්නම් ස්නායු වලය කියලා කියනවා අපිට, මොළය කියලා කියනවා. ඒකෙන් විහිදෙන අන්වායාම ස්නායු රජු දෙකක් තියෙනවා. ඒවා මේ තීරයක් හරස් ශාඛා මගින් එකිනෙක සම්බන්ධ වෙලා නිකන් සෝපාණි ඉනිවන් සැලැස්මක් වගේ තියෙන්නේ මෙතන. එතකොට ප්ලැටිහෙල් මින්තස්ර තමයි ඉස්සෙල්ලම හිනං ස්නායු රජු දෙකක් සහිත ඊට වඩා දියුණු ස්නායු සැකැස්මක්. ඇත්තටම අපි එකට පද්ධති මට්ටමේ හොඳ සංවිධානයක් එතන තියෙනවා. කාගේද? ප්‍රතිහෙල් මින්තස් වංශයේ පැනේරියාව ගත්තොත් මස්තිෂ්ක ගැංග්ලියම් යුගලයි ඉන් විහිදෙන අන්වායාම රජු දෙකයි ඒ රජු එකිනෙක සම්බන්ධ කරන හරස් තීරයක් ශාඛා සහිතයි. ඊට පස්සේ අපි ගත්තොත් බ්ලැටිහෙල් මින්තස් වංශයට පස්සේ ආවේ නෙමටෝඩා. ඔයගොල්ලෝ උනර සිලබස් එකේ නෑ ඒක දීලා. නෙමටෝඩා වන්ට තියෙන්නේ දේහේ පූර කෙළවරේ තියෙන මස්තිෂ්ක ගැංග්ලියම් යුගලක් හෝ වලයක් තියෙනවා. අන්වායාම රජු දෙකක් තියෙනවා. ඒකෙන් විහිදෙන පාර්ශ්වික ශාඛා තියෙනවා. ඒ නෙමටෝඩා වන්ට. ඊට පස්සේ අපි ගත්තොත් ඇනලීඩා වන්ට ඇතරම අර දෙගොල්ලොන්ටම වැඩිය ටික දිනුණු එකක් තියෙන එතන. එතෙන්දි තියෙනවා මස්තිෂ්ක ගැංග්ලියම් නැත්නම් මොළය පෘෂ්ඨියව තියෙනවා. ඊට පස්සේ ආහාර මාර්ගයේ වටා යන ස්නායු වලයක් තියෙනවා. ආහාර මාර්ගයේ උදරියෝ විහිදෙන දිත්ත ඝන උදරිය ස්නායු රජ්ජුවක් තියෙනවා. හැම ඛණ්ඩයකටම පාර්ශ්වික ශාඛා යන කාණ්ඩික ගැංග්ලියම් සහිත කාණ්ඩික ගැංග්ලියම් වලින් මේ පාර්ශ්වික ශාඛා විහිදෙනවා. කාණ්ඩික ගැංග්ලියම් සහිත දිත්ත
තන ස්නායු රජ්ජුවක් තියෙන්නේ උදරිය ස්නායු රජ්ජුවක් මොළය පෘෂ්ඨියයි මස්තිෂ්ක ගැන්ලියම් පෘෂ්ඨියයි ඒතොර ඒ වගේම ඊට සමාන ආසන්න සමාන තත්ත්වයක් දියුණු තත්ත්වයක් ආත්‍රපෝඩා වංශයේට උදාහරණ අපි ක්‍රුමීන් සැලකුවොත් තියෙනවා ඒගොල්ලන්ගේ මොළය නැත්නම් මස්තිෂ්ක ගැන්ලියම් යුගල පෘෂ්ඨියව තියෙනවා ස්නායු වලයක් තියෙනවා ආහාර මාර්ගයේ වටා යන උදරිය දිත්තගන ස්නායු රජ්ජුව එතෙන්දී ඇතර මේ ස්නායු රජ්ජුව ගැන්ලියම් සහිතයි නමුත් මේ ගැන්ලියම් කාණ්ඩික ගැන්ලියම් සමහරක් ටැග්මාකරණයත් එක්ක පෑහිලා තියෙන හින්දා සංයුක්ත ගැන්ලියම් තියෙනවා මේ වගේ හැම කණ්ඩයකටම එකක් වගේ නෙමෙයි සමහර ගැන්ලියම් පෑහිලා තියෙනවා නමුත් ඇතරම ඇනලීඩාවන්ට සමාන කාණ්ඩික ගැන්ලියම් සහිත දිත්තගන උදරිය ස්නායු රජ්ජුවක් තියෙන්නේ පෘෂ්ඨියව මොළයක් තියෙන්නේ ඒ කාගේද ආත්‍රපෝඩාවන්ගේ දැන් ක්‍රමෙන් මේගොල්ලොන්ගේ අයිට වැඩිය හොඳ සංවේදී අවයවවලට යන ස්නායු ශාඛා සංයුක්ත ඇස් තියෙනවා සරල ඇස් තියෙනවා ස්පර්ශක තියෙනවා එතකොට මුෂ අනුක මුෂ ඒවට යන ස්නායු ශාඛා සහිතයි මීට වඩා දියුණු සංවේදී අවයව ආත්‍රපෝඩාවන්ට තියෙනවා ඊළඟට අපි ගත්තොත් කවුද මොලස්කාව ගත්තොත් මෙතන දීලා නැහැ මොලස්කාව ගත්තොත් ඔගොල්ලෝ අහලා ඇති හිසයි පාදයේ අන්තරංගෝණුවේ තියෙන දිත්ත ගැන්ලියම් තියෙනවා ඒවා සම්බන්ධ කරන දිත්ත ස්නායු රජ්‍ය සහිතයි මේ වගේ අන්වායාම රජ්‍ය දෙකක් නෙමෙයි මොලස්කාවන්ගේ අපිට ඒකත් මේකේ දාලා තිබුණේ නැහැ ඊළඟට අපිට එනවා ඉකිනොඩර්මේටා වංශය නැවත අපි දන්නෝ පංචරිය සමිතියක් තියෙන්නේ ස්ටාෆිස් තාරකා මාළු ගත්තොත් මේ මධ්‍ය මඩලයේ දෙන ස්නායු වලයක් තියෙනවා ඉන් විහිදෙන මේ ශාඛා ජාලාකාරව සකස්මක් තියෙනවා. එතකොට සීලෙන් ක්‍රේටාවන්ටයි ඉකිනොඩර්මේටාවන්ටයි ජාලාකාර ස්නායු සකස්මක් තියෙන්නේ. හැබැයි මේගොල්ලොන්ගේ මධ්‍ය ශ්ලේෂයේ පුරා විහිදෙන දැලක් තියෙන්නේ. මේගොල්ලොන්ගේ ස්නායු වලයෙන් විහිදෙන අරිය ස්නායු ජාලාකාර සකස්මක් තියෙන්නේ. එතකොට ඊළඟට අපි දන්නවා පෘෂ්ඨ වංශයේ ස්නායු පද්ධතිය අපිත් අයිති වෙන්නේ තෙන්ට. එතකොට එතෙන්දි කෝඩේටාව කියලා කියන්නේ සරජ්ජුකයින් පෘෂ්ඨ වංශයෙන් කියන්නේ මොළය කපාලය කිනොත් සුසුම්නාව කශේරුව කිනුත් ආවරණය වෙච්ච කට්ටිය මේ මන් දර්ශීය කෝඩේටාවක් දාලා තියෙන්නේ. අපි දන්නවා අන්තරංග පැලුම් තියෙනවා ගුදේට අපරව අපරුගුද වලිගයක් තියෙනවා ආහාර මාර්ගයේ පෘෂ්ඨියව පෘෂ්ඨ රජ්ජුවක් තියෙනවා. ඒකටත් පෘෂ්ඨියව ඇතරම ස්නායු රජ්ජුව තියෙනවා. ඒකේ විශේෂත්වය එතන මේ ස්නායු රජ්ජුව ගැඩිවිලාගේ කරපොත්තගේ වගේ කෘමීන්ගේ වගේ නෙමෙයි තනි ව්‍යූහයක් මේක කුහර නාලාකාර ව්‍යූහයක්. එතකොට මේකේ ස්නායු රජ්ජුව දිගේ ගැන්ග්ලියම් නැහැ. එතකොට මේක පෘෂ්ඨීයයි මොළයයි ඒ කියන්නේ මේ ස්නායු නාලය රජ්ජුවේ පූර්ණ කොටස විශාල වෙලා මොළය හදලා තියෙනවා. එතකොට ඒ නිසා මොළයයි ස්නායු රජ්ජුවයි දෙකම පෘෂ්ඨීයව තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. එතකොට මේකෙදි මේ මොළයේ තියෙන කුහර වලට අපි කියනවා කෝෂිකා කියලා සුසුම්නාවේ තියෙන කුහර වලට අපි කියනවා ස්නායු රජ්ජුවේ තියෙන කුහර වලට කියන කුහරයට කියන නැත්නම් සුසුම්නාව කොටස අපි එකට කියනවා මධ්‍ය නාලය කියලා. ඒවයින් නිකුත් වෙන මොනවද සුසුම්නාවෙන් එන ස්නායු සුසුම්නා ස්නායු මොළයෙන් එන ඒවා කපාලි ස්නායු මේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත තියෙනවා සංවේදී ගැන්ග්ලියම් ඒව ඇත්තටම කපාලි ස්නායු සුසුම්නායි ස්නායුයි මේ මොළයෙන් පිටත තියෙන ගැන්ග්ලියම් ඒව එකතු වුණාම අපි එකට කියනවා පරයන්ත ස්නායු පද්ධතිය මොළයේ සුසුම්නාව එකතු වුණාම මධ්‍ය ස්නායු පද්ධතිය මධ්‍ය පුෂ්ටි රේඛාව දිගේ තමයි මේක පිහිටන්නේ ඔන්න ඔය විදිහට තමයි විවිධ සත්ත්ව වංශවල ස්නායු පද්ධතිවල සංවිධානය අපිට කියන්න පුළුවන්. එතකොට මේක මේ මගින් ඇතිවන සමායෝජනට අපි කියන්නේ ස්නායු සමායෝජනය. මම කලින් වීඩියෝ එකේ කරා ස්නායු නොවන රසායනික ද්‍රව්‍ය වලින් විතරක් හෝමෝන වලින් සිදුවන සමායෝජනය හෝමෝන සමායෝජනය. මම මේ දෙක අතර වෙනස්කම් කිව්වා. එතකොට නියුරෝන මගිනුයි නැත්නම් මේ ස්නායු මගිනුයි එහෙම නැත්නම් හෝමෝන මගිනුයි වෙන සමායෝජන දෙකේ වෙනස කිව්වා. ස්නායු වලින් සිදුවන සමායෝජන නියුරෝන වලින් වෙන්නේ හෝමෝන සමායෝජනය රුධිරයේ ඔස්සේ රසායනික ද්‍රව්‍ය නාල රහිතව සිදුවන සමායෝජනයක්. එතකොට ස්නායුක සමායෝජන රසායනික හා විද්‍යුත් ක්‍රමයට සිදුවෙන්නේ හෝමෝන වලින් සිදුවෙන එක. ඇතර මේක රසායනික විතරයි සිදුවෙන්නේ. ඊළඟට මොකද ඊළඟට අපිට කියන බලම් ප්‍රතිචාරය ස්නායුකේ ස්ථානීය යම් ස්ථානයට සීමා වෙනවා. එතකොට රසායනිකක මුළු දේහය පුරා විසිරිතයි ස්නායුක කෙටි කාලීනයි ෂණිකෝ ප්‍රතිචාර දක්වන කෙටි කාලීන එකක්. එතකොට හෝමෝන වලින් එන එක සෙමින් සිදුවන දිගු කාලීව පවතින එකක්. එතකොට ඔයි ටික තමයි අපිට සත්ත්ව ලෝකයේ සංවිධානය අනුව අපිට කියන්න තියෙන්නේ. ඕගොල්ලොගේ ටීචර්ස් මොනවද සම්පත් පොතේ බලන්න දෙවනි එක මොනවද මේ
පහයි එකකයේ පහේ දෙවෙනි කොටස සත්වාකාරයේ සහ ක්‍රියාකාරීත්වය එතන තියෙන පාඩම ඕගොල්ලොන්ට සමාජයෙන්ට අදාළ ක්‍රියාදාම සහ පද්ධති ඒකේ ටික ඔක්කොම තියෙනවා සම්පත් පොත අරගෙන බලන්න මේ රූප සරහන් ටිකක් තියෙනවා එතකොට උදාහරණක් තියෙනවා එතන මේ සතු ටිකේ උදාහරණක් දීලා තියෙනවා ඒ ටික අපි එතනින් බලාගන්න ඒ ටික ඊළඟ වීඩියෝ එක මම කරනවා මානව ස්නායි පද්ධතියේ ව්‍යුහ ක්‍රියාකාරීත්වය ඊළඟ පාඩම